අද මම ඔයාට කියලා දෙන්න හදන්නේ කඩේටත් වඩා රසට රිබන් කේක් හදාගන්න විදිය. මේ දවස්වල කේක් මිල ගොඩක්ම ගණන් ගිහිලා තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් මේ විදිහට ගෙදර හදාගන්න. හරි ලේසි හදාගන්නත්. හදාගන්න අරගත්ත දේවල් ටික මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයා එතනින් බලන්න. මම හදාගන්නේ ග්‍රෑම් 800 කේක් එකක්. මේ වෙනුවට ඔයාට බටර් අරගන්නත් පුළුවන්. පැයකමාරක් වගේ කාමර උෂ්ණත්වයේ තියලා අරගත්තම බීටර් එකක් පාවිච්චි කරන්නේ නැතුවත් ඔයාට හදා ගන්න පුළුවන්. ඒ හදන විදිහත් මම ඔයාලට මීට කලින් කියලා දීලා තියෙනවා. මික්ස් එකකින් එහෙම නැත්නම් පැතලි හැන්දකින් උනත් හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අදාළ link දාලා තියෙනවා. ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන්. ක්‍රීම් එකක් ගන්නට එනකම්ම බීට් කරගන්න. ඊට පස්සේ මම සීනි එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 200ක් කැඩ ලොකු සීනි අරගන්න නැතුව පුංචි කැඩ සීනි අරගන්න. එතකොට ලේසියෙන්ම සීනි ටික දිය කරගන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නවා බිත්තර 3ක්. තරමක බිත්තර 3ක් අරගත්තේ. කිරි මිලිලීටර් 40ක් වගේ එකතු කර ගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් අරගන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිකිරි දිය කරලා අරගන්නත් පුළුවන්. පිටිකිරි දිය කරලා අරගන්නවා නම් මද රසනේ වතුර වලට දිය කරන්න. හොඳට නිවුණට පස්සේ කේක් බෙටේකට එකතු කරගන්නේ. වැනිලා තේ හැඳි භාගයකට එකතු කර ගන්න. තව මම එකතු කර ගන්නවා බනාන එසෙන්ස් බින්දු 2ක් 3ක් විතර. ගොඩාක් එකතු කරගන්න එපා. එහෙම වුණා සැර සුවඳක් එනවා. මේ ගාන එකතු කරගත්තා නම් හොඳටම ඇති. බනාන එසෙන්ස් අනිවාර්ය නෑ. හැබැයි පළතුරු කේක් ඒ වගේම රිබන් කේක් වගේ හදනකොට බනාන එසෙන්ස් බින්දු 2 3ක් එකතු කරගත්තම ඒවයි නියම සුවඳ අරගන්න පුළුවන්. බීටර් එක අයින් කරගෙන පිටි එකතු කරගන්න. පාම් පිටි අරගන්නත් පුළුවන්, කේක් පිටි අරගන්නත් පුළුවන්. පිටි ග්‍රෑම් 200ක්. බේකින් පවුඩර් තේ හැඳි එකමාරක්. පිටි ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. කලවම් වුණාට පස්සේ මම සමාන කොටස් දෙකකට වෙන් කර ගන්නවා. එක කොටසකට මම රතු පාට ෆුඩ් කලරින් බින්දු 4ක් 5ක් දා ගන්නවා. ඊට පස්සේ කලවම් කර ගන්න. ගොඩක් වෙලා කලවම් කර කර ඉන්නත් එපා. එහෙම වුණොත් කේක් එක බේක් වෙනකොට බහින්න බලනවා. අනිත් කොටසට මම කොළපාට ෆුඩ් කලරින් බින්දු 4ක් 5ක් එකතු කරගෙන කලවම් කර ගන්නවා. මේ අතරතුර සෙල්සියස් අංශක 190ට ඔයාගේ අවන් එක ප්‍රී හීට් කර ගන්න විනාඩි 10ක් විතර. කලවම් කරගත්තට පස්සේ පාට දෙක කලවමට ට්‍රේ එකට දා ගන්න. මේ විදිහට හදාගන්නේ නැතුව එක පාටක් බේක් කරලා ඊට පස්සේ අනිත් පාට බේක් කර ගන්නත් පුළුවන් ඔයාට. ඊට පස්සේ සෑන්ඩ්විච් කරලා පාට දෙක අලව ගන්නත් පුළුවන්. එහෙම කරනවට වඩා ඉතින් ලේසියි මේ විදියට හදා ගන්න එක. දැන් පුළුවන් ඔයාට සෙල්සියස් අංශක 190ට අවන් එකේ හීට් එක තියාගෙන විනාඩි 45ක් වගේ බේක් කර ගන්න. අවන් එකේ උෂ්ණත්වයත් එක්ක මේ කාලය ටිකක් එහාට මෙහාට යන්න පුළුවන්. ටූත් පික් එකක් දාලා බලන්න. කේක් එක හොඳට බේක් වෙලා නම් තෙත ගතියට එන්නේ නැහැ. ඊට පස්සේ කේක් එක හොඳට නිවෙන්න තියන්න. නිමුණට පස්සේ තමයි සෑන්ඩ්විච් කරගන්න ඕනි. නැත්නම් අයිසින් ටික දිය වෙලා යනවා. ඉක්මනින්ම නිවා ගන්න ඕන නම් ට්‍රේ එකෙන් අයින් කරලා සෑන්ඩ්විච් කරනවා නම් දෙකට කපලා තියන්න. එතකොට ඉක්මනින්ම නිවා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පුළුවන් ඔයාට ෆෑන් එකක් ගාවින් තියන්න. එතකොටත් ඉක්මනින්ම නිවෙනවා.
ඒ අතරතුර මම බටර් අයිසින් ටික හදා ගන්නවා බටර් ග්‍රෑම් 100ක් අරගත්තා පෑක් වගේ කාමර උෂ්ණත්වයේ තියලා අරගන්න සුදු පාටට බටර් අයිසින් ටික හදා ගන්න ඕනේ හින්දා ලා කහ පාටක් එනකම්ම බීට් කරගන්න දැන් මම එකතු කරගන්නවා අයිසින් සීනි ග්‍රෑම් 200ක් දෙපාරකට වගේ එකතු කරගන්න बट ऐसी टीका दिए वे के लिए ना कॉर्नफ्लोर तेहन दत विद्यट पुलवांग आट सुट बट ऐसी हदागा तवटिका सुट हदागा पुलवा दमपाट फुट कलरिंग एकता गुडाकने टू पिकिन तिदेकुनवागे एकतरगा इट पास हमको बीट करगा ඒ විදිහට කරාම ලාකහ පාටක් වගේ තියෙන බටර් අයිසින් ටික සුදු පාටට එනවා ඊට පස්සේ පුළුවන් කේක් එක සෑන්ඩ්විච් කරගන්න මේ ප්‍රමාණය හොඳටම ඇති ඔයාට කේක් එක සෑන්ඩ්විච් කරගන්න केक एक सैंडविच करगा पास विनाड़ी पहालवा फ्रिज इतकोट हम अलविला हिटनवा कड़े अरगा गोडक मलाब ये रसट हदागा पलवा मे विद्य हदागा लेसीम हदागा पलवा केक वर्ग गोडक मंगलाट कीलतेनवा केक अवधावत्म हदल कनेक्ट होना दे केक रेसीपी बेलवना गुडक मेसियन हरियटम केक हदागा पलवा आय तमेमो मे वगैरह लेसी रेसीपी एक्कीन अदर गिहिल्ला शुभ दवसा।